අද පුතාලට ටීචර් කියලා දෙන්න යන්නේ කොකා සහ මාළුවාගේ කතන්දරේ. පුතාලා හැමෝම ආසයි නේද කතන්දර අහන්න. එහෙනම් ඔන්න දැන් ටීචර් කතන්දරේ කියන්න යන්නේ. පුතාලා හැමෝම අහගෙන ඉන්න ඕන. ඔන්න එකමත් එක කාලෙක තිබුණ කැලෑවා. ඉතින් මේ කැලෑ ගමට නියගයක් ආපු කාලයක්. ගංගා ඇලතොල පොකුණු හැම තැනම වතුර හිඳීලා වේලිලා ගිහින් තිබුණා. කස්වල කොළ හැලිලා මුළු පරිසරයම දුඹුරු පැහැය අරගෙන තිබුණා. මුළු කැලෑ ගමටම වතුර ඉතුරු වෙලා තිබුණේ එකම එක පොකුණකයි. මේ පොකුණේ මාළු ගොඩාක් හිටියා. ඒ වගේම මාළු දඩයම් කරන්න කොක්කු වගේ සත්තු ගොඩාක් ආවා. ඒ නිසා මේ පොකුණේ ජීවත් වෙන මාළු හරි පරිස්සමින් හිටියා. ඔන්න හැමදාම මේ පොකුණ ළඟට එනවා කොකේ. මේ කොක්හාමි එහෙට මෙහෙට ඇවිදින්මින් ඉන්නවා මිසක් එක මාළුවෙක්වත් අල්ලන්නේ නැහැ. හැබැයි මේ පොකුණේ හිටපු මාළු ඔක්කොම වතුර යට හැංගිලා මේ කොක්හාමි දිහා බලන් හිටියා. දවසින් දවස පොකුණේ වතුර අඩු වුණා. මාළුන්ට හැංගෙන්න තරම්වත් වතුරක් තිබුණෙත් නැහැ. ඒත් මේ කොක්හාමි කවදාවත් මේ මාළු අල්ලගෙන කෑවේ නැහැ. ඉතින් මේකෙ හිටපු මාළුන්ට හරීම ප්‍රශ්නයක් වුණා. ඉතින් මාළුව හිතුවා කොක්හාමිත් එක්ක කතා කරන්න. හැබැයි මේ කොක්හාමි හරීම කපටි. ඉතින් මේ කොක්හාමි කල්පනා කරලා කියනවා මට හරි දුකයි මේ පොකුණේ ඉන්න මාළු ගැන. තව ටික දවසක් යනකොට මේ පොකුණේ තියෙන වතුර ටික හිඳිලා ඕගොල්ලෝ ඔක්කොම මැරිලා යයි. ඕගොල්ලෝ කැමති නම් එහා ගමේ තියෙනවා ලස්සනට වතුර ගොඩාක් පිරුණු නිල්ම නිල් පාට දිය පොකුණක්. ඕගොල්ලෝ කැමති නම් මම එක එක්කෙනා ගානේ ගෙනියන්නම්. ඉතින් මේ කොක්හාමිගේ කතාවට මාළු ඔක්කොම කැමති වුණා. ඉතින් මේ පොකුණි හිටපු මාළුවන්ගේ කැමැත්ත මත ඔන්න අද පළවෙනි දවසේ මුලින්ම ඉදිරිපත් වුණ මාළුවව අරගෙන ගියා. ඔන්න ඉතින් දවස් කිහිපයක් යනකොට පොකුණි හිටපු ඔක්කොම මාළු ටික අරගෙන ගියා. දැන් මේ පොකුණි ඉතුරු වෙලා ඉන්නේ කකුලුවා විතරයි. ඉතින් මේ කොක්කාමි ඇවිත් කියනවා කකුලුවාට ඔයාගේ යාළුවෝ ඔක්කොම හරීම සතුටි. මං එක්කගෙන ගිය නිල් පාට පොකුණි පීන පීන ඉන්නවා. ඉතින් යාළුවෝ කිව්වා ඔයාවත් එක්කගෙන එන්න කියලා. ඔයත් එනවද මාත් එක්ක යන්න? කකුලුවා මුලින්දම කොක්කාමි ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් මේ කියන දේ ඇත්තද කියලා බලන්න කකුලුවට ඕන වුණා. ඉතින් මේ කකුලුවා කොක්හාමිත් එක්ක යන්න කැමති වුණා. එහෙනම් මං ඔයාගේ බෙල්ල එල්ලලා එන්නම් කිව්වා. ඕන දැන් ඉතින් කකුලුවා කොක්හාමිගේ බෙල්ල අල්ලගෙන නිල් පාට පොකුණට යන්න පිටත් වුණා. කකුලුවට කොක්හාමි ගැන විශ්වාසයක් නැති නිසා කකුලුවා වට පිට බලමි කල්පනාවෙන් ගියා. ඔන්න ඉතින් ටික දුරක් එනකොට කකුලුවට පේනවා ගහක් මුල මාළු කටු තියෙනවා. කකුලුවට තේරුණා මගේ මාළු යාළුවෝ ඔක්කොම ටික කාලා කියලා. ඉතින් මේ කකුලා මොකද කරේ? කොක්හාමිගේ බෙල්ල තදින් අල්ලගෙන කිව්වා ඔයා කරලා තියෙන හරීම නරක වැඩක්. මගේ යාළුවෝ ටික මට නැති කරා. ඒකට ඔයාට දඬුවමක් දෙන්නම ඕන කියලා කකුලුවා කොකාගේ බෙල්ල තද කරලා අල්ලන්න පටන් ගත්තා. ඔන්න ඔය වෙලාවේ කොකා හොඳටම බය වෙලා කොකා කියනවා අනේ කකුළු යාළුවේ මගේ ජීවිතේ නම් නැති කරන්න එපා. මං ආයේ ඒ වගේ කපටි වැඩනම් කරන්නේ නැහැ කියලා බෑගෑපත් වුණා. ඊට පස්සේ කකුලුවා
කිව්වා එහෙනම් මාව මං හිටපු තැනටම ගිහින් දාන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ කොක්කාමි බයෙන් බයෙන් කකුලා හිටපු පොකුණටම ගිහින් ආයෙත් දැම්මා. හැබැයි මේ කොක්කාමි කවදාවත් ආපහුවේ පොකුණට නම් ආවේ නැහැ. පුතාලට දැන් ටීච කතන්දරයක් කියලා දුන්නනේ. ඒ කතන්දරෙන් කියලා දෙන්නේ පුතේ අපි කාවත් රවට්ටන්න හොඳ නැහැ කියලා. දැන් පුතාල මාළුවා ගැන ලස්සන කතන්දරයක් ඉගෙන ගත්තනේ. අපි මේ සතේ හදන්නේ පුතේ ලස්සන මාළුවෙක්. පුතාලත් මේ වගේ ලස්සන මාළුවෙක් හදන්න ඕන.